අයිබෝවන් සුභ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් අහවුරු කරන ශ්‍රී ලංකාවේ අංක දෙකේ ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්ත ගියත් ඇත්ත කියන හිරු ප්‍රවෘත්ති සමගින් මම මහේෂ් සේනාරත්න. මම ශශිකලා කඳුබඩ ආරච්චි. මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. ත්‍රස්ත ප්‍රහාර වළක්වා නොගැනීමේ වගකියුත්තන් ගැන ජනපති කියයි. මේ මහා ඛේදවාචකය වළක්වා ගන්න ආරක්ෂක ලේකම්වරයාට සහ පොලිස් ප්‍රතිවරයාට සම්පූර්ණයි. නමුත් ඒ වගකීම වුණ අතින් සිදු වෙලා නැහැ. පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ සියලු තොරතුරු හෙළිවෙයි. වත්කම් තහනම් කිරීමටත් පියවර. රට පුරා මෙහෙයුම් තවදුරටත්. සමන්තුරේදී තවත් අවියායුධ තොගයක් සොයාගැනේ. මෙයිදින පෙළපාලි නොමැතිව ලෝක කම්කරු දිනය මෙරට දී සැමරේ. පාස්කු ඉරිදා සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සිදු කළ සියලුම බෝම්බකරුවන්ගේ අනන්‍යතාවයන් තහවුරු කරගෙන අවසන් බව පොලිසිය පවසනවා. අද ආරක්ෂක අමාත්‍යාංශයේ කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වීමෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ බෝම්බකරුවන්ගේ වත්කම් මෙන්ම තවත් තොරතුරු රැසක්ද අනාවරණ කරගෙන ඇති බවයි. දවසේ පුවත පසුගියදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර අට සඳහා බෝම්බකරුවන් නව දෙනෙකු එක්ව ඇති බවට අනාවරණ වී ඇති අතර ඔවුන්ගේ ඡායාරූප මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යට නිකුත් කෙරුණා. කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ සිදු වූ පිපිරීම. එහි මරාගෙන මැරෙන බෝම්බකරු අලවුඩීන් අහමඩ් මුවාත් සෙන්ට්‍රල් පාර මට්ටක්කුලිය. මොහුගේ සහෝදරයා මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටිනවා. ඔහු මේ ක්‍රියාකාරකම් වලට සම්බන්ධකම් දක්වපු දායක වුණු පුද්ගලයෙක්. කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ එහි මරාගෙන මැරෙන බෝම්බකරු අච්චි මොහොම්මදු හස්තුන් AFC පාර වාලච්චේන. මොහුගේ බිරිඳ සාරායනාය. අපි පසුගිය දින මාධ්‍යවලින් ප්‍රසිද්ධියට පත් කරපු ඒ ඡායාරූප 6න් එක් තැනැත්තියක්. මේ සාරායනායත් කල්මුණේ සයින්ද මර්දුවල සිදුවුණුයේ පිපිරීමේදී ජීවිතක්ෂයට පත් වෙලා තියෙන බවටයි සැක කරන්නේ. ඊළඟ සිද්ධිය මඩකලපුව සියෝන් දේවස්ථානයේ සිදුවුණු පිපිරීම. එහි මරාගෙන මැරෙන බෝම්බකරු මොහොමඩ් නසාර් මොහොමඩ් අසාද් කනත්තපාර නව කාත්තන් කුඩි ලිපිනය. ඒ වගේම කොළඹ ශැංග්‍රිලා හෝටලයේ සිදුවුණු පිපිරීම. විශේෂයෙන්ම සඳහන් කරන්න අවශ්‍ය මේ ශැංග්‍රිලා හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙක් විසින් පිපිරීම් දෙකක් සිදු කරගෙන තිබුණා. ඒ දෙදෙනාගෙන් එක් එක් මොහමඩ් කාසිම් මොහමඩ් සහරාන් ලිපිනය කුඩයිකරන් පටුමග මුහිදීන් පල්ලිය පාර කාත්තන් කුඩි 3. මේ සහරාන්ගේ බිරිඳක් කුඩා දියණියක් කල්මුණේ සයින්ද මර්දුවල සිදුණු ඒ පරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් සිදු කරගන්නා ලද ඒ පිපිරීමෙන් තුවාල ලබා මේ වන විට අම්පාර රෝහලේ සිටිනවා පොලිස් ආරක්ෂාව භාරයේ. ඒ වගේම මොහමඩ් සහරාන් යන අයගේ පියාත් සහෝදරයන් දෙදෙනා තේ සහෝදරයන් දෙදෙනා රිල්වාන් සහ ෂෙයිනි කියන දෙදෙනා. ඒ දෙදෙනාත් මේ කල්මුණේ සිදුවුණු පුපුරවා ගැනීමෙන් ජීවිතක්ෂයට පත් වූ බවටයි විමර්ශන නිලධාරීන් සැක කරනු ලබන්නේ. ඒ වගේම මේ මොහමඩ් සහරාන් යන අයගේ රියදුරු ලෙස කටයුතු කළ ආදම් ලෙබ්බේ එහෙමත් නැත්නම් ගෆූර් යන අය මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර සිටිනවා. ඒ ගෆූර් යන අය මේ සහරාන්ගේ සහෝදරයෙක් වූ ෂෙයිනි යන අයගේ බිරිඳගේ පියා වෙනවා. ඒ වගේම ශැංග්‍රිලා හෝටලයේ බෝම්බ පිපිරීම සිදු කරගන්නා ලද අනෙක් මරාගෙන මැරෙන බෝම්බකරු මොහමඩ් ඉබ්‍රාහිම් ඉල්හාම් අහමඩ් මහවිල උද්‍යානය බේස්ලයින් පාර දෙමටගොඩ. ඔහුගේ පියාවන මොහමඩ් යූසුප් මොහමඩ් ඉබ්‍රාහිම් යන අයත් ඒ වගේම බෝම්බකරුගේ තවත් සහෝදරයින් දෙදෙනෙකුත් මේ වෙන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ පසු වෙනවා. ඊළඟට කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ සිදුවුණු පිපිරීම. මරාගෙන මැරෙන බෝම්බකරු මොහමඩ් ඉබ්‍රාහිම් ඉන්ෂාෆ් අහමඩ් මහවිල උද්‍යානය බේස්ලයින් පාර දෙමටගොඩ. ශැංග්‍රිලා හෝටලයේ එක් පුපුරවා ගැනීමක් කරපු ඉල්හාම් අහමඩ්ගේ සහෝදරයෙක් තමයි මේ ඉන්ෂාෆ් අහමඩ් කියලා කියන්නේ. ඒ වගේම මේ ඉන්ෂාෆ් අහමඩ් කියලා කියන්නේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ තඹ කර්මාන්ත ශාලාවේ හිමිකරු. ඒ වගේම මේ ඉන්ෂාෆ් අහමඩ්ගේ බිරිඳ මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටිනවා. ඊළඟට කොළඹ කිංග්ස්බරි හෝටලයේ සිදුණු පිපිරීම. එහි මරාගෙන මැරෙන බෝම්බකරු මොහමඩ් අසාම් මොහමඩ් මුබාරක් ඔහුට ලිපින දෙකක් සඳහන් වෙනවා. අලුත් යොන් වේදිය කොළඹ 12 සහ බණ්ඩාරනායක මාවත කොළඹ 12. මේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වලට සම්බන්ධව හිටපු මේ
මරාගෙන මැරෙන බෝම්බකරුගේ බිරිඳ මේ වෙද්දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ පසු වෙනවා. ඊළඟ සිද්ධිය දෙමටගොඩ මහවිල උද්‍යානයේ ඒ නිවසේ සිදු පිපිරීම. මෙය පුපුරවාගත් තැනැත්තිය වශයෙන් හඳුනාගෙන තිබෙන්නේ ෆාතිමා ඉල්හාම් නැමැත්තිය. ශැංග්‍රිලා හෝටලයේ පුපුරවා ගැනීමක් සිදු කරපු ඉල්හාම් අහමඩ්ගේ බිරිඳ තමයි මේ ෆාතිමා ඉල්හාම් කියලා කියන්නේ. ඊළඟ සිද්ධිය දෙහිවල ට්‍රොපිකල්ලින්හි සිදු පිපිරීම. මෙහි මරාගෙන මැරෙන බෝම්බකරු අබ්දුල් ලතීෆ් ජමීල් මොහමඩ්. ලිපින දෙකක් සඳහන් වෙනවා, එකක් වෙලම්බඩ ගම්පොළ, අනික ලන්සියාවත්ත වැල්ලම්පිටිය. මේ මරාගෙන මැරෙන බෝම්බකරුගේ බිරිඳත් බිරිඳගේ සහෝදරයන් දෙදෙනාත් ඇතුළු තවත් කීප දෙනෙක්ම ත්‍රස්තවාදී විමර්ශන කොට්ටාසයේ බාරයේ සිටිනවා. මේ සියලු දෙනාගේම අනන්‍යතාවය තව දුරටත් තහවුරු කර ගැනීම සඳහා DNA පරීක්ෂාවන් සිදුවන බවත් මේ අවස්ථාවේදී සඳහන් කරන්න කැමැතියි. ඒ වගේම මේ ත්‍රස්තවාදී කණ්ඩායමේ වත්කම් රසක්, බැංකු ගිණුම් රසක්ද ඇතුළුව මේ වෙද්දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කරගෙන තිබෙනවා. ඒ වත්කම් තහනම් කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් මේ වන විටත් ආරම්භ කරලායි තිබෙන්නේ. මේ අතර බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් ආරක්ෂක අංශ සිදු කරන විමර්ශන තවදුරටත් පුළුල් කර තිබෙනවා. යුද හමුදාව සහ පොලිසිය අද දවස පුරා කල්මුනේ සමන්තුරේ පොලිස් බල ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුම අතරතුරදී මල්ලාර් දෙක ප්‍රදේශයේ අතහැර දමා ඇති සැක සහිත කුඩා නිවසක විශේෂ පරීක්ෂාවට ලක් කළා. ඒ පොලිස් නිලසුන කියන්ද යොදා ගනිමින් එහිදී නිවස පිටුපස ප්ලාස්ටික් බාල්දියක බහා වළදමා තිබූ පිස්තෝල දෙකක් සොයාගෙන තිබෙනවා. එමෙන්ම ජීව උණ්ඩ 20ක්, T56 මැගසින් එකක් සහ T56 උණ්ඩ 148ක්ද එහිදී සොයාගැනුණා. මෙහිදී අදාළ භූමිය ඉදිරිපිට වූ තවත නිවසක් ආරක්ෂක අංශ විශේෂ පරීක්ෂාවකට ලක් කර තිබෙනවා. එහිදී බෝම්බ නිෂ්පාදනයට යොදාගන්නා ජෙලටනයිට් කූරු 200ක්, ඩෙටනේටර් 200ක්, වයර් රෝල් 48ක්, ඇමෝනියා කිලෝග්‍රෑම් 100ක් සමගින් යුද හමුදා නිලැඳුමක් සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත් වුණා. එහිදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එක් සැකකරුවෙක් දිගමඬුල්ල දිස්ත්‍රික්කයේ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ රියදුරෙකු බවට දනාවරණ වී තිබෙනවා. ඒ පිස්තෝල දෙක අද දින උදේ තමයි වළදාමා තියෙන්නේ. ඒ සොයාගත් පිස්තෝල දෙක පසුපස අපි පොලිස් සුනකයන් යදවුවාම ඒ අසලඹ තිබුණු නිසකට ගියා. ඒ නිවස සොයා බැලීමේදී නිවසේ දේශපාලඥයෙකුගේ රියදුරෙක් අත්අඩංගුවට ගන්න සිදු වුණා. මේ අවස්ථාවේදී අපි ඔහුගෙන් ඉන්වෙස්ටිගේෂන් කරන යනවා. අපිට සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ කිසිම ජාතියක් නැහැ. එහෙනම් අපි කාර්යකර්තාවගේ හැම දිනාගේම ඉල්ලා සිටිනවා මේ කරදරවලට මුහුණ දෙන්නේ නැතුව අපි පසුගිය වසර 10 හිටියා වගේ ඉන්න අපිට ඔබලේ තොරතුරු ලබා දෙන්න. විශේෂයෙන්ම ශ්‍රී ලංකා යුද හමුදාව අද වසපුරා දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා සමන්තුරේ නගරයේ. අද මෙම මෙහෙයුමේදී පුපුරන ද්‍රව්‍ය තොගයක් සමග පිස්තෝල දෙකක් සොයා ගැනීමට ආරක්ෂක අංශවලට හැකි වුණා. තවදුරටත් මේ මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යන බව තමයි 24 සේනාංකාධිපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ මහතා සඳහන් කළේ. විශේෂයෙන්ම කියව යුතුයි මෙම මෙහෙයුම් සඳහා ප්‍රදේශයේ මුස්ලිම් ජනතාවගේ උපරිම සහයෝගයක් ආරක්ෂක අංශ වෙත ලැබී තිබෙනවා. ආරක්ෂක අංශවලට විශේෂයෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ සහයට පොලිසියද මෙම මෙහෙයුම්වලට එක්ව තිබෙන ආකාරයක් තමයි අපට දැක ගැනීමට හැකි වුණේ. සමතපාල හේරත් සමග මම වසන්ත චන්ද්‍රපාල සමන්තුරේ සිට